ආයුබෝවන්. මිනිස්සු පාරේ කුණු දානව නම් ඒක ප්‍රශ්නයක් නම් එතන තියෙන ප්‍රශ්නේම තමයි හොඳට හදපු කාපට් කරපු පාරක එහෙම නැත්නම් අධිවේගී මාර්ගයක නීති කඩනව නම් එතන තියෙන්නේත්. එතන තියෙන ප්‍රශ්නේම තමයි සීනි වැඩිපුර තියෙන කෑම කාලා දියවැඩියාව හදාගන්නව නම් එතන තියෙන්නේත්. එතන තියෙන ප්‍රශ්නේම තමයි අනිත් පැත්තෙන් තවත් කෙනෙක්ට කියන්නේ නැතුව රහසිගතව දුරකථන සංවාදයක් පටිගත කරනවා නම් එතන තියෙන්නේත්. මේ සියල්ල පිටිපස්සේ තියෙන්නේ එකම ප්‍රශ්නයක්. අභාවිතය හෝ අවභාවිතය. මෙතන තියෙන සංස්කෘතික ගැටලුවක්. එතකොට මේකට උත්තර කොතනින්ද හොයාගන්නේ? මේක සංස්කෘතික ගැටලුවක් විදිහට හඳුනා ගන්නවා නම් සංස්කෘතිය තුළින්ම තමයි, නැත්නම් සංස්කෘතික විප්ලවයකින්ම තමයි උත්තරේ හොයාගන්න වෙන්නේ. අපි මේ සුසංවාද මණ්ඩපය අභාවිතයෙන් ස්වභාවිතයට ටෙලිනාට්‍ය මාධ්‍ය ඉලක්ක කරගෙන එල්ල කරගෙන කතා බහ කරන්න කියලා දෙවන හමුවීමේදී ඔබට ඉතාම හොඳින් වැටහෙවි. අද මේ සුසංවාද මණ්ඩපය සඳහා අපි ආරාධනා කර සිටියා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් දෙපළකට, ඒ වගේම සමාන්තර විෂය ක්ෂේත්‍රවල විද්වතුන් දෙපළකට, කලාකීර්ති සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා. ආයුබෝවන්. එතුමන් දැවැන්ත රංග ප්‍රතිරූපධාරියෙක්, ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්. සිනමාවේ කතන්දරේ පොඩ්ඩක් අමතක කළාත්, සිනමාවේදී සරත් ධර්ම සිරි මහතා, ආයුබෝවන්. එතුමත් සම්මානනීය තිරකතා රචකයෙක්, නිෂ්පාද අධ්‍යක්ෂවරයෙක්. හැබැයි දැන් චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය පෝලිමේ ඉන්නේ. ආචාර්ය ටියුඩර් වීරසිංහ මහත්මයා, ආයුබෝවන් ඔබතුමාට. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථකාචාර්යවරයෙක්, ජනමාධ්‍ය විෂය පිළිබඳව සිංහල භාෂාවෙන් දැනුම නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියෙක්, එහෙමයි අපි ඔබතුමන් හඳුනගන්නේ. උපල් රත්නායක මහත්මයා, ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. පරිවර්තකයෙක්, ලේඛකයෙක්, පරිවර්තකයෙක් විදිහට දේශපාලනික ඉතිහාස ග්‍රන්ථ පරිවර්තනයේ ප්‍රවීණයෙක්, ඒ වගේම යටිබිම්ගත දේශපාලනයේ පන්නරේ තියෙන නමුත් නිදහස් චින්තකයෙක්. අපි ඔබතුමන් එක්ක කතාව පටන් ගන්න ලෑසි. ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ආරම්භ කිරීමේ අවධියේදී කෙනෙක් පලිඟු මණිකේලා, එහෙම නැත්නම් තාරා දේවිල හරහා ඔබතුමාලා තමයි පණ පිම්බේ මේ ටෙලිනාට්‍ය කලාව. කොහොමද, කොහෙද මේ දරුවා ඉන්නේ? ඔව්, මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතිකාව ආරම්භ කිරීම ගැන ස්වාධීන රූපවාහිනී සේවයට. ඒ වගේම වත්මන් සභාපති අපේ සුදත් රොහණයන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ මාතෘකාව පිළිබඳව, තිබෙන අර්බුද පිළිබඳව විසඳුම් සොයා ගැනීමට විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණු පෙරගමන්කරුවෙක් තමයි එතුමා. එතුමත් එක්ක අපි දශක දෙකකට ආසන්න කාලයක් මේ ස්වභාවිත ටෙලිනාට්‍ය පිළිබඳව ලොකු අරගලයක් අපි කරා. ඒ කොහොම හරි මේ මෙවැනි දෙයකට ආරාධනා කිරීමත් මේක කිරීමත් කාලෝචිතයි. මේක බොහොම ප්‍රඥාගෝචර ක්‍රියාවක් විදිහට මුලින්ම හඳුන්වනවා. එතකොට දැන් ඔබතුමා පලිඟු මැණිකේ, තාරා දේවි ගැන ඒ වගේ මුල් කාලේ නාට්‍ය කීපයක් සඳහන් කරා. දැන් අද වර්තමානයේදී දැන් මේ වෙනකොට මම කිසිම අධ්‍යක්ෂණයක වැඩකවත්, නිෂ්පාදන වැඩකවත්, රංගන වැඩකවලටවත් යෙදිලා නැහැ. හැබැයි ඒ කාලේ 80 දශකයේ සහ 90 දශකවල අපි රඟපෑ සහ අනිත් අය රඟපෑපු හොඳ නාට්‍ය පිළිබඳව අපි මුණ ගැහුණාම අහනවා, බොහෝම වර්ණා කරනවා. දැන් ඔබතුමාලා ඒ කරපු නාට්‍යයයි කරන්නේ නැත්තේ, දැන් ඒවා බලන්නත් බෑ, ওই විදිහ මැසිවිලි දොඩනවා. ඉතින් මේකට හේතුව මොකක්ද කියන එක තමයි මම හිතන්නේ මේක කතිකාවේ පරමාර්ථය වෙන්නේ. අපි ඒක හිමින් සිවුරේ එක කතා කරමු. දැන් මෙහෙමයි, 80 දශකයේ මුල් භාගයේදී විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනියත් අපේ ශ්‍රී ලංකා මේ රූපවාහිනී සංස්ථාවත් පටන් ගත්තපුවාම මේකේදී අපි සඳහන් කළ යුතු විශේෂ නම් වගේක් තියෙනවා. එම්ජේ පෙරරා මහත්මයා වගේ සභාපති කෙනෙක්, හෙන්රි ජයසේන වගේ කෙනෙක්, එතන ධම්මජාගොඩ සූරීන්, ඒ වගේම සෝමවීර සේනානායක, ඒ මුල් කාලේ එතුමාලත් එක්ක තමයි අපේ මේ ගමන අපි ආරම්භ කළේ. දැන් ඒ කාලේදී ඒ නාට්‍යවල දැන් කලාවේදී තියෙනවනේ
බොහොම ප්‍රසිද්ධ කියමන ආනන්දෙන් ප්‍රඥාවල බල දෙනවයි කියලා. එතකොට ප්‍රේක්ෂකයාට රසිකයාගේ බුද්ධි මණ්ඩල පුළුල් වෙන්න ඕන. ජීවිත පරිඥානයක් ලබලා දෙන්න ඕන කියලා කලාකෘතියකින් තියෙනවා. ඉතින් දැන් එහෙම ඒවා ඒ කාලේ කෙරුණාට දැන් ඉඳලා හිටලා හොඳ ඒවා කීපයක් කරනව නැත්තේ නැහැ. හැබැයි ඔබ දක්ෂෝ ඉන්නෝ. අර ඒගොල්ලන්ට ඕන කරන ප්‍රතිෂ්ඨාධාර හොඳ නිර්මාණයක් කරන්න ඕන වටපිටාව තමයි අඩුපාඩුව තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ අපි ඉදිරි වටවලදී මේක ගැන කතා කරන්න තියෙන්නේ. දැන් මෙන්න මේ අර්බුදයට හේතුව තමයි අපි හොයන්නට ඕනේ. ඔබ ඔබතුමා ආරම්භයේදීම සඳහන් කරන මේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ප්‍රේක්ෂකයා රැගෙන යාම කලාවේ එහෙම නැත්නම් ටෙලි නාට්‍ය කලාවෙත් අරමුණ විය යුතුයි කියලා ඔබතුමාලා එහෙම ඇදහුවා. ආචාර්ය වීරසිංහාවට යන කැමති මේ දැන් මේ වෙනකොට කියන්නේ කලාව භාවිතේ මොකද්ද අරමුණ? ප්‍රේක්ෂකයා ආනන්දයෙන් කරා ප්‍රඥාවට ගෙන යාමද? ඔව් එතකොටම දිනුෂ මම හිතන්නේ අපේ චන්ද්‍ර වීරසිංහ මහත්මයා හොඳ ප්‍රවේශයක් ගත්තා. දැන් අර කලින් අපි ආරම්භයේදී ඒ කියන්නේ අපේ ටෙලි නාට්‍ය සංස්කෘතිය එහෙම නැත්නම් ඒ ආරම්භයේදී අපි දැන් කියන එක ටිකක් හොඳට තිබුණා. දැන් මේක මේ වුණා කියන එක වෙනස් වුණා කියන එක තේකේ යම්කිසි අදහසක් තියෙනවා ඇත්තටම කලාවටත් ඒක අදාළයි. දැන් අපි හුඟක් කලාවට ඉතින් කලාකරුවන්ට සමහර බයිනවා, හදන අයට බයිනවා, එහෙම නැත්නම් නාලිකා වලට බයිනවා එකයි කරන්නේ. නමුත් මේක ටිකක් ඊට වඩා ගැඹුරු කතාවකුත් මේකේ තියෙනවා ඇත්තටම. දැන් බැලුවොත් දැන් අපි දැන් ඕනෑම සමාජ මේ අවධියක ඒ සමාජයේ ප්‍රධාන වශයෙන් සමාජයේ දරාගෙන ඉන්න ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි සමාජයේ තියෙන වටිනාකම්. අපි කියන්නේ වැලියුස් කියලා කියන්නේ. ඒතර වටිනාකම් කියලා කියන්නේ යම්කිසි සමාජයක ඉන්න මිනිස්සු වඩාත්ම වැදගත්යයි කියලා සලකන දේවල් වලට කියන වටිනාකම් කියලා. ඒතර දැන් අපි හිතමු දැන් අපි පොඩි කාලේ තිබිච්ච වටිනාකම් නෙමෙයි අද සලකන්නේ වටිනාකම් විදිහට. නේ? එදා සාමූහිකත්වය, වැඩිහිටියන සැලකීම නේද? ඒ වගේම ලොකු වටිනාකම් මේ ඇත්ත වශයෙන්ම ඒවා තිබුණා. ඒ වගේම ඒ වටිනාකම තමයි කලාව තුළ, චිත්‍ර ශිල්පය තුළ, එහෙම නැත්නම් සම්බන්ධතා තුළ ඔක්කොමගෙම නිරූපණය වෙන්නේ. ඒතකොට රාජ්‍යත් අධ්‍යාපන ක්‍රමය තුළත් ඒ වටිනාකම් වලට තමයි මුල් තැන දීලා ඒක ගොඩනගන්නේ ඇත්ත වශයෙන්ම. සහ සමාජ පොදුවේම ගත්තාම එහෙමයි තියෙන්නේ. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි අයිඩියාස් කියන එක. එහෙම නැත්නම් පරමාදක්ෂ. ඒතර පරමාදක්ෂ සමාජයට තියෙන්න ඕන දේවල්. උදාහරණයක් කියන්නේ පරමාදක්ෂයක් කියලා කියන්නේ දැනට නැහැ නමුත් මිනිස්සු ඒවට උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට දැන් අපි කියමු දැන් දැන් මම දන්නේ හොඳ මේ හොඳ කලාකෘතියක ප්‍රධාන දේ තමයි සුන්දරත්වය. ඒතකොට ඒක නිර්මාණය කිරීමට දැන් පුළුවන් තරම් කලාකරුවෙකුට උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපි දේශපාලනය ගත්තොත් දැන් ප්‍රජාතන්ත්‍රවාදීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කරන්න ඕනේ කියන අදහස තියෙන එක එක පරමාදක්ෂයක්. ඒකට උත්සාහ කරනවා. ඒ දේශපාලන ක්‍රියාකාරී තුළ ඒ උත්සාහය දැන් නැහැ. එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. නමුත් උත්සාහයක් කරනවා. ඒ වගේම කොමියුනිස්ට්වාදය, ඒ වගේ බෞද්ධයන්ට දැන් නිර්වාණය. ඒකට ඒකත් එක පරමාදක්ෂයක්. ඒතකොට ඒගොල්ලෝ උත්සාහ කරනවා. ස්වර්ගය ඒ වගේ. ඒතකොට ඒවා තියෙනවා. දැන් ඒවා කොහොම වෙනස් වුණා නැවත වැඩි දියෙන්නේ. ඒතකොට දැන් ඒ කියන්නේ දැන් සමාජය අර වටිනාකම් මහා පරමාදක්ෂ වෙනස් වෙලා තියෙන්නේ. ඒතකොට දැන් ඒ කලින් වැදගත්යයි කියලා සලකපු දේවල් හා මිනිස්සු උත්සාහ කරපු දේවල් වලට නෙමෙයි දැන් මිනිස්සු උත්සාහ කරන්නේ. දැන් මිනිස්සු සමාජය හා ඔක්කොම උත්සාහ කරන්නේ වෙනත් වටිනාකම් වලට. ඒ වටිනාකම් වල ප්‍රධානම පොදු මේ කුලකයේ ගත්තොත් එහෙමද පොදුතාවයේ ගත්තොත් ඒක තමයි වෙළඳ වටිනාකම්. ඒතර වෙළඳ වටිනාකම් තමයි දැන් ඉතම වැදගත්. කලින් මානව වටිනාකම් අපි කිව්වේ දැන් මිනිසුන්ගේ තියෙන සුන්දරත්වය, ස්වභාවිකත්වය ඔය ඒවා තමයි තිබුණ දේවල් නේ. එහෙම නැත්තම් දේවත් වෙන්න පුළුවන් ආගමික ඒ වගේ මොනවා හරි කමන්නේ. ඒ දේවල්. ඒතර දැන් තියෙන්නේ වෙළඳ වටිනාකම්. ඒතර වෙළඳ වටිනාකම් තමයි ප්‍රධාන වශයෙන් වටිනාකම් විදිහට සමාජයේ මිනිස්සු හලකන්නේ. ඒතර මිනිස්සු හලකන්නේ මිනිස්සුන්ගේ වර්ධකුත් නෙමෙයි. එකක් ඒතර මම කිව්වා කලින්. ඒතර ඒ වටිනාකම තමයි අපි අධ්‍යාපනිනුත් අපිට දැන් ප්‍රොමෝට් කරන්නේ. එහෙම නැත්තම් වර්ධනය. ඒතර රාජ්‍ය ප්‍රතිපත්ති මගිනුත් කරන්නේ ඒකමයි. ඒතර අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නෙත් ඒක තමයි. පරිගණක උගන්වන්න, වෙළඳාම උගන්වන්න, හොඳට වෙළඳාම් කරන එක තමයි හොඳම මේ යුගයේ ඉන්න හොඳම පූජ්‍යලය. හොඳට ඒ කියන්නේ මිනිස්සු රවට්ටන්න දැනගන්න. වෙළඳාම කියන්නේ හොරකම. එක පැත්තෙන් බැලුවොත්. ඒතර ඒක තමයි මේක දැන් ඒ කියන්නේ සම්පූර්ණයක වෙනස් වෙලා තියෙන්නේ. ඒතකොට එහෙනම් කාටවත් බනින්න බෑ. දැන් අපි කරන විචේන කිසි තේරුමක් නැති විචේනයක් කරන අන්තිමට. මොකද සමස්ත පද්ධතියම මේ පද්ධති ප්‍රවේශයෙන් ගන්න ඕනේ මේක. මේ පද්ධතිය කෑල්ලක් අල්ලගෙන කෑල්ල විචේන කිරීම මේක පවත්වාගෙන යන්න තවත් කරන ආධාරකයක් ඇත්ත වශයෙන්ම. ඔව්. ඔබතුමා ඒ කියපු කාරණාවට මම ඊටමත් කලාවට තියෙන තොයිරනම තමයි. ඔව්.
ඒකන අපි මේ බනිනවනම් බනින එක මහා පිස්සු වැඩ. හැබැයි දැන් වැඩේ තියෙන්නේ සරදම සිමහත්ම මේක අපිට අත්හරින්න පුළුවන් දර දැන් දැන් අපි ඔබතුමාගේ උත්තරේම තිබුණනේ වටිනාකම් ඊට පස්සේ පරමාදර්ශ. එතකොට දැන් මේ මාධ්‍ය විසින් වටිනාකම් සහ පරමාදර්ශ වෙනස් කරාද එහෙම නැත්නම් මාධ්‍යට ඒ න්‍යායපත්‍රය දුන්නද මොකද්ද මෙතන වෙලා තියෙන්නේ නැවත මේක අල්ලගන්න බැරිද? දැන් මේක හරි දිනුෂ මේ හරි සංකීර්ණ දෙයක්. ඒ කියන්නේ කවදාකවත් වෙළඳපළ බලවේගින් වර්තමාන මොහොතේ ගැලවෙන්න බෑ. මේක අපි දන්නවා මේක ධනවාදී තුන්වන කාර්තුව කියලා. මේ කාර්තුව එක ලක්ෂණයක් තමයි වෙළඳපළ බලවේගය විසින් සියල්ල මෙහෙවනු ලබනවා. අපි මුල් කාලේ මාක්ස්තාවත් මේ අදෝව්‍යයයි උපරිව්‍යයයි විතරයි කියලා අපිට තිබුණේ. ඒත් පසු කාලීනව ඒක මතවාදාත්මක හේතුවක් මතත් වෙනස් වෙන්න පුළුවන්. මේ සියල්ල එක්ක කෙරෝලක තියෙනවා මේ වෙළඳපළ බලවේගය. හැබැයි සමහර රටවල් සමහර රාජ්‍යයන් සමහර සමාජ මේ වෙළඳපළ බලවේගය මතම යැපෙන්නේ නැතුව කොහොමටත් වෙළඳපළ බලවේගයෙන් තොරව මාධ්‍යට නම් පැවැත්මක්ම නැහැ. ඒක පරම සත්‍ය. නමුත් ඒක ඇතුලේ උඩුගම් බලා පිහිනන්න කරන උත්සාහයන් තියෙනවා. ඒක කිසියම් සීමාවක් ඇතුලේ පුළුවන්. ඒ කියන්නේ වෙළඳපළ බලවේගයේ විසින්ම සියල්ල තීරණය කරන්න දුන්නොත්. ඒ කියන්නේ ඉල්ලුම ඒක නම් ඉල්ලුමට විතරක් සැපෙවුවොත්. ඉල්ලුමේ ස්වභාවයන් වෙනස් කරන්න අපි උත්සාහ කළේ නැත්තම්. ඒ කියන්නේ රසවින්දනයෙන් අපි කරන්නේ ඉතා හොඳ ඉල්ලුමකට ලෑස්ති කරනවා. ඒක නොකළොත් අර ඉල්ලුමට විතරක් සැපෙවුවොත් අපි තුමු පොඩි ළමයි හරි කැමති පැණි රසම කන්න. ජනප්‍රිය තාත්තා කෙනෙක් පැණි රසම ගෙනල්ලා දෙනවනම් අයිස්ක්‍රීම්ම ගෙනල්ලා දෙනවනම් ඒ පොඩි එකා වෙන රස මොනවද දන්නේ නැහැ. හැබැයි පොඩි එකාට හරි හොඳයි. හැබැයි අර ඉල්ලුමට සැපෙවීම විතරක් නෙමෙයි. එතනදී අපි දරුවන්ට අඳුල්ලා දෙනවා තවත් කෑම. ඒ රස තැවරු බෙහෙත්. රස තැවරු යම් දේවල්. මේ හරහා කියන්නේ මම තව විනාඩියක් මට දෙන දැන් රටකට රාජ්‍යයකට තියෙනවා ඉටු කළ ගත යුතු පණිවිඩ. කියන්නේ ඉටු ගත යුතු අරමුණු. ඒකට තමයි සංවර්ධන සංවේදන අරමුණු කියන්නේ. ඒවා ඉටු කර ගන්න ඕන රජය නැත්තම් රාජ්‍යය. ඒකට ඒවට ඒ වගේදී මෙන්න මේ මාධ්‍ය තමන්ට මේ වෙළඳපළ බලවේගයට යටත් නොවි එය වෙළඳපළ ආකර්ෂණය කර ගනිමින්ම අන්තයකට නොයා කිසියම් දුරකට පවත්වා ගැනීමක් සිද්ධ වෙන්න වෙනවා. මාධ්‍ය මේ මොහොතේ කරන්න ඕනේ ඒකයි කියලා මම හිතන්නේ. මාධ්‍ය මේ මොහොතේ කරන්න ඕනේ ඒක. දැන් ජනමාධ්‍ය කියන්නේම එක පැත්තකින් ගත්තහම මේ ධනවාදී අර්ථ ක්‍රමයේම නිෂ්පාදනයක් නිර්මාණයක්. එතකොට එහෙම එකකදී අපි කියන ওই වටිනාකම් කොයි ආකාරයෙන්ද රැකගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ හැබැයි උපාල රත්නායක මහත්මයා ෆුල් ටොස් එකක් දාන්නද? ඔබ මේ මාක්ස්වාදී චින්තනය ගැන ටිකක් හදාරපු කෙනෙක් නිසා. එතකොට මේ ජනමාධ්‍ය ඔස්සේ ඔය කියපු අපිට වටිනාකම් ටික රැකගන්න බැරිද? එහෙම වුණාවක් ජාතික වශයෙන් නැති කරන්න පුළුවන්ද? මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ ස්වාධීන රූපවාහිනී සේවයට සහ මෙහි නිෂ්පාදක මණ්ඩලයට මට ආරාධනය කිරීම පිළිබඳව. මම නිකන් වෙන තැනකින් පටන් ගන්නද? අදාළයි නේ නේද? අදාළයි. දැන් අර කියමනක් තියනවා යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව යන මාවත දැනගෙන සිටීම යන්නේ කොතනටද කියලා දැනගෙන යන මාවත නොදැන සිටීමට වඩා භයානකයි කියලා. මේ වෙමින් යන්නේ ඒක මං කියන්නේ අපේ සමාජයේ සමස්ත සමාජය තුළ මේ විද්වතුන් තුන්දෙනාම කිව්ව දේවල් වලට එකඟ වෙමින් මා කියන්නේ. අපි කොහෙදෝ යනවා. හැබැයි යන්නේ කොහෙටද කියලා දන්නේ නැහැ. අඩුම වශයෙන් අපි දන්නවනම් යන්නේ කොතැනටද කියලා යන මාවත නොදැන හිටියත් හොයාගන්න පුළුවන්. ඒක තමයි මේ වෙමින් තියෙන්නේ. එතකොට ඒකම නිරූපණයක් තමයි කලාව, ඒකම නිරූපණයක් තමයි මාධ්‍ය. වෙන උදාහරණයක් ගන්නම්කෝ. මමත් අද සතිශ්චන්ද්‍ර මෙතිතුමාත් අපාදේක වාහනේ ආවේ. එනකොට මේ ආසන්නයේදී වාහන විශාල ප්‍රමාණයක් අපේ ඉස්සරහා පිට එනවා, පහු වෙනවා, යනවා. මට හිතෙන්නේ ලංකාවේ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ. අර වාහන එනවා යනවා වගේ. ඔහේ මහා ප්‍රවාහයක් යනවා. සමහර ඒවා හැප්පෙනවා.
සමහර ඒවා ඉඩ හසර හොයාගෙන යනවා. සමහර ඒවා වැරදි පාරෙන් ඉස්සර කරනවා. එතකොට මේක මොකවත් නියාමනයක් නැහැ. මේක අයාලේ යන සමාජයක්. මේ අයාලේ යන සමාජයක මාධ්‍ය විතරක් ඒ මාධ්‍යවල තුර ඒ මාධ්‍ය විතරක් හෝ මාධ්‍ය මගින් උත්කර්ෂයට නංවන්න හදන කලාව විතරක් සුරක්ෂිතව පවතින්නේ නැහැ. පිරිසිදුව පවතින්නේ නැහැ. ඒ නිසා මේකට මා කියන්නේ අර මෙතුමාලා කිව්ව සියලු දේවල් වලට එකඟ වෙමි. මේක සමස්තයට විසඳුම් හොයන්න ඕනේ. එහෙම නැතිව අප යෝජනා කරනවා නම් අභාවිතයෙන් සුභාවිතයට කියන එක ස්වාධීන රූපවාහිනිය කියන සීමාව තුළ හොඳ ටෙලි නාට්‍ය හදන්න පුළුවන්, ඒවට හොඳ ප්‍රේක්ෂක සමූහයක් දිනා ගන්න පුළුවන් කියලා මා කියන්නේ අපි එහෙනම් මුලාවක වැටෙනවා. ඊට වඩා වෙන තැනකට අපි ආයතුව තියෙනවා. හොඳයි. ඔතනින්ම දැන් සතිසන්ද ඉදිරිසිංහ මහත්මයා මේ කතා කරගෙන ඉන්නේ න්‍යායිකව කතා කරනවා. මේ ප්‍රවාහය ඇතුලේ අපේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමට කතා කිරීම මුලාවක් කියලා. හැබැයි ඔබතුමාලා ටෙලි නාට්‍ය කරන්නේ විවෘතාර්ථිකයාවට පස්සේ මේ රූපවාහිනි මාධ්‍ය ඇතුලේ යම් ආකාරයකින් උත්සාහ ගත්ත නේද මේ පටිසෝතගාමී ගමනකට උඩුගම් බලා පීනන්න? මිනිස්සු ඒවා බැලුවා නේද? ඔව්. දැන් ඒකේදී මෙහෙමයි. දැන් ඔය සෝමීර සේනනායක මහත්තයා මම උදාහරණයට ගන්න කැමති. එතුමා අපිට හිටපු ඉතාම අග්‍රගන්නේ තිරනාටක රචකයන් කීප දෙනාගෙන් කෙනෙක්නේ. දැන් මේ කලාකරුවෝ දැනගෙන හිටියපු දෙයක් තියෙනවා. දැන් හුඟක් අය ඒක දන්නේ නැති එකක් තමයි මම මේ මතක් කරන්නේ. අපේ රුසියානු ලේකක ලියෝ තෝල්ස්තෝයි මැතුමාගේ පඬිවරයාගේ කලාව යනු කුමක්ද කියන පොතේ සඳහන් වෙනවා එක තැනක කිසියම් නිර්මාණකරුවෙක් කිසියම් නිර්මාණයක් කරන්නේද ඒ නිර්මාණය මිනිසාගේ සහ මිනිස් සංහතියේ උන්නතිය සඳහාම විය යුතුයි කියලා. එතකොට ඔය 80 සහ 90 ඒ දශකවලදී ඒ කාලේ ඒ ටෙලි නාට්‍ය නිර්මාණ කරපුවයි මේක දැනගෙන තමයි හිටියේ. අදත් ඒක දන්නේ නැහැ ඉන්නවා. නමුත් අඩුයි. එතකොට රටක හැදියාව පෙන්වන කැඩපත තමයි සංස්කෘතිය. සංස්කෘතිය කියන්නේ හැදියාව. ඒ හැදියාව විනාශ වෙන්නේ නැතුව කටයුතු කරන එක සාහිත්‍යකරුවා නිර්මාණකරුවාගේ වැඩක් වෙන්නට ඕන. දැන් මෙන්න මෙතනදී දිනේෂ් මහත්මයා දැන් අපිට මේක කියන්න තියෙන්නේ මේ විනාශ කරේ මොකද්ද කියන එක මම කියන්න. මේ වෙලා තියෙන පරිහානියට හේතුව. මම මේ සුන්දර තැන ගත කතා කරන්නේ චූටි පුංචි කතාවක් කියනවා. එක්තරා චිත්‍ර ශිල්පියෙකුට ඕන වෙනවා ලෝකයේ තියෙන සුන්දරම වස්තුව අඳින්න චිත්‍රයට නගන්න. ඔහු ගෙදරින් පිටත් වෙලා පළවෙනි දවසේදී හම්බෙන අයගෙන් අහනවා සුන්දරම වස්තුව මොකද්ද මට චිත්‍රයක් අඳින්න. එයාට ගැළපෙන දෙයක් කියවෙන්නේ නැහැ. හැබැයි හාමුදුරු කෙනෙක් හම්බෙලා හාමුදුරු කියනවා විශ්වාසය තමයි ලෝකයේ තියෙන සුන්දරම තැන කියලා. දැන් දෙවෙනි දවසෙත් මෙයා ඇවිද ගෙදරින් පිට වෙලා හොයාගෙන යනකොට එතෙන්දී හම්බ වෙනවා දෙවෙනි දවසේදී අලුත බැඳපු මනමාලියක්. නැගිනේ කරුණාකරලා මට කියන්න ඔබගේ දැනීමේ හැටියට ලෝකයේ තියෙන සුන්දරම වස්තුව මොකද්ද? ඇය කියනවා ආදරේ කියලා. දැන් විශ්වාසය සහ ආදරේ චිත්‍රෙ නගන්නේ කොහොමද? මෙයාට දැන් ප්‍රේලිකාවක්. තුන්වෙනි දවසේදී හම්බ වෙනවා සොල්දාදුවේ රණවීරුවේ. සහෝදරයා කරුණාකරලා මට කියන්න ඔබගේ දැනීමේ හැටියට ලෝකයේ තියෙන සුන්දරම වස්තුව මොකක්ද? ඔහු කියනවා සාමය කියලා. විශ්වාසය ආදරය සහ සාමය. දැන් මේක අඳින්නේ කොහොමද කියලා හිතේ හිත මෙයා ගෙදර යනවා. යනකොට එයාගේ දරුව තුන්දෙනෙක් ඉන්නවා. මේ දරුව අදුවගෙන ඇවිල්ලා තාත්තේ කියලා මේ තාත්තාව බදා ගන්නවා. ඊට මේ චිත්‍ර ශිල්පියා මේ ළමයින්ගෙන් දකිනවා විශ්වාසය. තාත්තාව විශ්වාසයි. පිටිපස්සෙන් එනවා බිරිඳ. ඇගේ ඇස් දෙකෙන් දකිනවා සතුටු කඳුළු. ඒකෙන් දකිනවා ආදරය. ඊට විශ්වාසය සහ ආදරය තියෙන තැන අනිවාර්යයෙන්ම සාමය තියෙනවා. ඊට ලෝකේ තියෙන සුන්දරම වස්තුව මොකක්ද? ගෙදර. පවුල. වර්තමාන ටෙලි නාට්‍ය විනාශ කරන්නේ අන්නේ ඒක. හරි. ඔතනින් අපිට අවුලවා ගන්න පොටක් තියෙනවා. දැන් පැහැදිලිවම මේ විද්වත් මණ්ඩලය මත දෙකක ඉන්න බව අපිට හඳුනා ගන්න පුළුවන්. මේක ඔස්සේ තමයි අපිට ඊළඟට අවුලවා ගැනීම සිද්ධ වෙන්නේ. විරාමයක් සඳහා අවසර දෙන්න. අභාවිතයෙන් ස්වභාවිතයට නැවත මුණ ගැසෙමු.